හෝකල ඔෆ්සෙට් ප්‍රින්ටින් වලදී වෙනස් වෙනස් වර්ණ විශාල පරාසයක් මුද්‍රණය සඳහා CMYK වර්ණ එකමතේක මුද්‍රණය කරනවා. ඉතින් මේ මුද්‍රණය කිරීමේදී මතුවන පොදු ප්‍රශ්නයක් තමයි ඩිසයින් එකේ සමහර වර්ණවලට තීන්ත ඝනත්වය වැඩි වර්ණ යොදාගෙන තිබීම. මේක බොහෝ දුරට ප්‍රශ්නයක් වෙන්නේ සයන් CI, මැජන්ටා CI, yellow CI, black CI යොදාගෙන කළු වර්ණය 100%ක් ලෙස සකසා තිබීම. ඔයා ස්ක්‍රීන් එකෙන් බලනකොට මේක ලස්සන කළු පාටක් වගේ පේන්න පුළුවන්. නමුත් මුද්‍රණය කිරීමේදී තීන්ත සම්පූර්ණයෙන්ම කඩදාසිය මගින් උරා නොගන්නා නිසා තීන්ත පැල්ලම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තීන්ත වේලීමේ ගැටලු මතුවෙන්නත් පුළුවන්. ඉතින් ආට ලස්සන කළු පාටක් ලබා ගන්න නම් black 100ට 100කුයි cyan 100ට 40කුයි දාන්න. ඒ වගේම අනෙකුත් වර්ණ දානකොටත් මුළු ප්‍රතිශතය 100ට 300ට අඩුවෙන් තියාගන්න වග බලා ගන්න. මේක තමයි සාමාන්‍යයෙන් තියෙන්න ඕන උපරිම ඉන්ක් කවරේජ් එක වෙන්නේ. එතකොට ඔයාගේ වර්ණ පැල්ලම් සහිත වීම වැළක් වෙනවා වගේම තීන්ත ඉක්මනින් වේලෙන එකත් සිදු වෙනවා. ඒ නිසා මේ සඳහා ඔයා යොදා ගන්න කඩදාසි වර්ගය ගැන සලකා බලන්න අමතක කරන්න එපා. නිදසුණක් විදිහට කිව්වොත් කෝටඩ් කඩදාසි නම් යොදාගන්නේ ඉන්ක් කවරේජ් එක උපරිම 100%ට 280%ක් තමයි නිර්දේශ කරන්නේ. ඔයාට ඔයාගේ ප්‍රින්ටර්ගෙන් මේ ගැන අහලා දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඔයා කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් සුබ දවසක්.